Hello, welcome to British for English Academy, the fastest and the easiest way to learn English. Today, we are going to learn likes and dislikes. But you have already learned likes and dislikes and how to express likes and dislikes in English. ඔබ දැනටම දන්නවා කොහොමද ඉංග්‍රීසියෙන් තමන් කැමති දේවල් අකමැති දේවල් ප්‍රකාශයට පත් කරන්න කියලා. ඉතින් අද අපි ඉගෙන ගන්න යන පාඩම likes dislikes. එම පාඩමේ දෙවෙනි කොටස තමයි අද අපි ඉගෙන ගන්නට මේ යන්නේ. Likes and dislikes part 2. Right. Do you remember when we taught likes and dislikes for the first time? We used nouns with likes and dislikes. ඔබට මතක ඇති අපි කලින් වතාවේ likes dislikes ඉගෙන ගන්නකොට likes dislikes එක්ක අපි භාවිතා කරේ නාම පදයක්. For example, I like mangoes. I like mangoes. I dislike apples. I dislike apples. ඉතින් මේ කියන වාක්‍ය දෙකේ mangoes කියලා කියන්නේ නාම පදයක්. Apples කියලා කියන්නේ නාම පදයක්. ඒක ඒ දෙකම බහුවචන නාම පද. එම වාක්‍ය දෙකේම likes සහ dislikes සමග අපි භාවිතා කරලා තියෙන්නේ නාම පද. But today I'm going to teach you how to use verbs with likes and dislikes. අද මම ඔබට කියලා දෙන්නට යන්නේ අපි කොහොමද likes එහෙම නැත්නම් dislikes සමග ක්‍රියාපදයක් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියලා. Right. Do you remember these subjects? All these subjects are plural. ඔබට මතකද මෙන්න මේ සඳහන් වෙන subjects ටික කර්තෘකාරක පද ටික. මේ සියලුම කර්තෘකාරක පද බහුවචන ස්වරූපෙන් තමයි තියෙන්නේ. I, you, we, they, teachers, Nimal and Kamal, all these subjects are plural. මේ සියලුම කතෘපද බහුවචන ස්වරූපයෙන් තියෙනවා. Right. Just after these subjects, you can use like formation. මේ සියලුම බහුවචන කතෘපද වලට පස්සේ ඔබට like කියන ස්වරූපය භාවිත කරන්නට පුළුවන්. ඔබට මතක ඇති. I like. You like. We like. They like. Teachers like, Nimal and Kamal like. හැබැයි අපිට කුමන මොහොතකවත් මේ බහුවචන කතෘපදයක් එක්ක likes කියන වචනය භාවිත කරන්නට බෑ. ඔබට ඒක මතක ඇති. I likes කියන්නට බෑ. You likes කියන්නට බෑ. We likes කියන්නට බෑ. නිවැරදි ස්වරූපය තමයි I like, you like, we like, they like. Teachers like, Nimal and Kamal like. Right. අපි කලින් ඉගෙන ගත්ත පාඩමේදී අපිට මතක ඇති මේ like කියන වචනයට පස්සේ අපි භාවිතා කරේ නාම පදයක්. මම කලින් මේදී සඳහන් කරා. I like apples. ඔබට මතක ඇති. Right. But today I'm going to teach you how to use a verb with likes or dislikes. Right. හොඳට බලන්න. කලින් වතාවේ මම කිව්වේ like එකත් එක්ක නාම පදයක් භාවිත කරන්නට කියලා. But here you can see a verb. හැබැයි අද දිනේදී අපි ඉගෙන ගන්නට යන්නේ like එකක් සමග ක්‍රියාපදයක් භාවිත කරන්නේ කොහොමද කියලා. It's very easy. You can see that. ඔබට පේනවා මේ බොහොම සරල දෙයක්. ඔබට කරන්නට තියෙන්නේ like කියන පදයට to කියන දේ එකතු කරගන්න. කලින් වතාවේ අපි කිව්වේ I like කියලානේ. හැබැයි මේ වතාවේ අපි කියන්නේ I like to. I like to. You like to. We like to. They like to. Teachers like to. Nimal and Kamal like to. හරි. ඔබට පැහැදිලි ඇති like කියන ස්වරූපය නෙමෙයි මේ මොහොතේ අපි භාවිතා කරන්නේ like to කියන ස්වරූපය. Like to කියන ස්වරූපයෙන් පස්සේ ඔබට සිද්ධ වෙනවා ක්‍රියාපදයක්
භාවිතා කරන්නට. Okay, you can use a verb after this like to formation. මේ like to කියන formation එකෙන් පස්සේ ක්‍රියාපදයක් භාවිතා කරන්න. හැබැයි ඒ භාවිතා කරන ක්‍රියාපදය මොන වගේ ක්‍රියාපදයක්ද? Look at this sentence. We like to play cricket. We like to play cricket. We like to play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නට කැමති. අපි ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති. We like to play cricket. හොඳට බලන්න මේ වාක්‍ය දිහා. In this sentence, we, that word is the subject. මෙම වාක්‍යයේ we කියන පදය තමයි වාක්‍යයේ subject එක විදිහට යෙදිලා තියෙන්නේ. Then you can see like to formation. මීළඟට අපට දකින්නට පුළුවන් like to කියන ස්වරූපය. Then ඊට පස්සේ ඔබට පේනවා play 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 කියන ස්වරූපය. එහෙනම් ඔබට පැහැදිලි ඇති like to වලට පස්සේ ඔබට භාවිතා කරන්නට සිද්ධ වෙන්නේ කිසියම් ක්‍රියාපදයක base form එකක්. මූලික ස්වරූපයක්. We like to play cricket. We like to play cricket. මෙතනදී මේ play කියන ක්‍රියාපදය ගතෙන් පස්සේ මේ play කියන ක්‍රියාපදය තියෙන ක්‍රියාපදයේ පළවෙනි ස්වරූපේ. එහෙම නැත්නම් මූලික ස්වරූපේ. ඒ වගේම තමයි මේ play කියන ක්‍රියාපදයේ භාවිතයෙන් අපිට විවිධ ස්වරූප හදා ගන්නට පුළුවන්. We can make verb formations. උදාහරණයක් ගත්තොත් play කියන ක්‍රියාපදයෙන් හැදෙන වචනයක් තමයි playing. මේකට ing එකතු වෙනවා. මේක අතීත කාලෙ වෙනකොට played කියන වචනය තමයි භාවිතා වෙන්නේ. මේක ඒකවචන වෙනකොට plays කියන වචනේ විදිහට තමයි එය ඒකවචන වෙන්නේ. ඒ කියපු ආකාරයෙන් මේ play කියන ස්වරූපය හරහා විවිධ ස්වරූප හදා ගන්නට පුළුවන්. එතකොට එම ස්වරූප ටික හැදෙන මූලික ස්වරූපය තමයි play කියන ස්වරූපය. එම නිසා play කියන වචනය base form එකක් විදිහට අපි හඳුන්වනවා. So this is very clear. We like to play cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරන්නට කැමති. Right. And look at next one. First one is we like to formation. If not subject like to formation. And look at the second formation is subject like. You can use a verb in ing formation. දෙවෙනි ෆෝමේෂන් එක දෙවෙනි භාවිතය බොහොම ලේසි භාවිතයක්. හේතුව ඔබට සිද්ධ වෙන්නේ සබ්ජෙක්ට් එකක් සමග like කියන වචනය භාවිතා කරලා මීළඟට ක්‍රියාපදයක් භාවිතා කරන්නට. හැබැයි ඒ භාවිතා කරන ක්‍රියාපදය තියෙන්න ඕනේ ing ස්වරූපයෙන්. That verb should be in ing form. I like verb ing. You like verb ing. We like verb ing. They like verb ing. Teachers like verb ing. Nimal and Kamal like verb ing. Look at this example. We like playing cricket. We like playing cricket. You can look at the first example as well. ඔබට පුළුවන් පළවෙනි එක්සැම්පල් එක දිහා පොඩ්ඩක් බලන්න. We like to play cricket. එතනදී භාවිතා වුණේ like to play කියන ස්වරූපය. හැබැයි දෙවෙනි ස්වරූපයේදී වෙන්නේ like to කියන වචනේ භාවිතා වෙන්නේ නැහැ. ඒ වෙනුවට like to කියන වචනේ to කියන දේ අයින් වෙලා play කියන වචනයට ing ස්වරූපයක් එකතු වෙලා තියෙන්නේ. We like to play cricket. We like playing cricket. We like to play cricket. We like playing cricket. I hope you can understand. මම හිතනවා ඔබට තේරුම් ගන්නට පුළුවන් කියලා. මේ ඉතාම සරල ස්වරූපයක් ඔබට සිද්ධ වෙන්නේ ක්‍රියාපදයක් like සමග භාවිතා වන විට ඔබට plural subject එකකින් වාක්‍ය පටන් ගන්න පුළුවන්. ඊන් පසුව ඔබට like කියන වචනේ භාවිතා කරන්නට පුළුවන්. ඊන් පසුව ඔබට to සමග verb එකක් base form එකෙන් තියන්නට පුළුවන්. එය තමයි පළවෙනි ස්වරූපය. දෙවෙනි ස්වරූපය තමයි
ඔබට plural subject එකක් සමග වාක්‍ය පටන් ගන්නට පුළුවන් මීළඟට ඔබට like කියන ස්වරූපය භාවිත කරන්නට පුළුවන් ඉන්පසුව ඔබට ක්‍රියාපදයක් භාවිත කරන්න පුළුවන් හැබැයි ඒ ක්‍රියාපදය ing ස්වරූපයෙන් තැබිය යුතුයි we like to play cricket we like playing cricket right that's all about the plural subjects now look at this these subjects are not plural subjects these subjects are singular subjects මොනවද මේ singular subjects කියලා කියන්නේ ඔබ දන්නවා ඔව් singular subjects are in their singular formations singular subjects කියන්නේ එයාලගේ ඒකවචන ස්වරූපේ he කියලා කියන්නේ එක පුද්ගලෙක් she කියලා කියන්නේත් එක පුද්ගලෙක් it කියලා කියන්නේත් ඒකවචනයක් doctor කියලා කියන්නේත් ඒකවචනයක් නිමල් කියලා කියන්නේත් ඒකවචනයක් එතකොට මේ සියල්ලම තියෙන්නේ singular ස්වරූපයෙන් right අපි බලමු නිවැරදිව කොහොමද මේ කියන singular subjects එක්ක like form එක භාවිත කරන්නේ ක්‍රියාපදයක් එක්ක කියන එක it's very easy අපට මතක ඇති previous years you used a singular subject with likes ඔබට මතක ඇති කලිනුත් ඔබ භාවිත කරේ singular subject එකක් සමග likes කියන formation එක ඔබ කියවනේ he likes cars she likes cars ඔබට මතක ඇති හරි හැබැයි අද අපි මෙතනට නාම පදයක් නෙමෙයි භාවිත කරන්නට යන්නේ අපි අද භාවිත කරන්නට යන්නේ ක්‍රියාපදයක් this is very easy කලින් තිබ්බා වගේම තමයි ඔබට තියෙන්නේ subject එකක් එක්ක singular subject එකක් එක්ක likes කියන වචනය සමග to verb එකක් භාවිත කරන්න example කලින් අපි කිව්වේ I like to play cricket නේ but this example is she likes to play cricket she likes to play cricket ඇය cricket සෙල්ලම් කරන්නට කැමතියි ඇයි මෙතන she එක්ක like කියන්නේ නැතුව likes උනේ ඔබට පහුගිය පාඩමෙන් අපි කියලා දුන්නා she කියලා කියන්නේ ඒක වචනයක් එහෙනම් අපිට like කියන වචනය අගට s අකුරක් එකතු කරගන්න සිද්ධ වෙනවා ඒක වචන දේවල් එක like කියන form එක භාවිත කරනකොට අන්න ඒකින්ද තමයි she likes කියන form එක අපි භාවිත කරන්නේ she likes to play cricket she likes to play cricket right so this is the second use මේ තමයි දෙවන භාවිතය එම භාවිතය තමයි you have to use a singular subject then you have to use likes formation then you can directly use a verb in ing form මෙතනම පැහැදිලි කලින් වතාව වගේම තමයි මෙම වාක්‍ය වෙනස් වෙන්නේ like කියන ස්වරූපය likes බවට හැරෙන එක විතරයි සහ ඔබට ක්‍රියාපදය ing කරන්නට සිද්ධ වෙනවා look at this she likes playing cricket she likes playing cricket she likes playing cricket the first one was she likes to play cricket the second one is she likes playing cricket she likes to play cricket she likes playing cricket this is very easy හොඳට තේරුම් ගන්න අවසානයේදී ඔබට ඉගෙන ගන්න තියෙන මෙන්න මේ කියන ප්‍රධාන කාරණාව වාක්‍යයක් පටන් ගන්නකොට ඔබ භාවිත කරන්නේ plural subject එකක් නම් like formation එකත් එක්ක to verb එකක් භාවිත කරන්න like කියන formation එකක් එක්ක verb ing භාවිත කරන්න හැබැයි ඔබ කතා කරන දේ ඒකවචන දෙයක් නම් ඔබ subject එක ඒකවචනයෙන් තබා likes කියන ස්වරූපයෙන් පස්සේ ඔබ භාවිත කරන ක්‍රියාපදය to verb එකක් භාවිත කරන්න එහෙමත් නැත්නම් verb එක භාවිත කරන්නට පුළුවන් ing ස්වරූපයෙන් she likes to play cricket she likes playing cricket all right just look at this this is what I told you මේ තමයි මම ඔබට මෙච්චර වෙලා කියපු දේ ඔබට subject එකක් සමග like එහෙම නැත්නම් likes භාවිත කරන්නට පුළුවන් to verb එකක් සමග ඒ වගේම තමයි verb එකක් ing ස්වරූපයත් සමග I like to eat apples I like to eat apples I like to eat apples මම
apple කන්නට කැමතියි. The second formation is I like eating apples. I like eating apples. එම වාක්‍යනොත් කියන්නේ මම apple කන්නට කැමතියි කියන එක. Look at the singular formation. He likes to eat apples. He likes to eat apples. He likes eating apples. He likes eating apples. ඔබට වැටහෙනවා ඇති මේ ආකාරයට plural form එකක් භාවිත කරන්නේ කොහොමද නිවැරදිව? ඒ වගේම තමයි singular form එකක් නිවැරදිව භාවිත කරන්නට පුළුවන් කොහොමද කියන එක. I like to eat apples. I like eating apples. He likes to eat apples. He likes eating apples. ඔබට කැමති නම් මෙම වාක්‍ය දෙක සම්බන්ධ කරන්නට පුළුවන් but එහෙම නැත්නම් n වගේ වචනයක් භාවිත වෙනවා. I like to eat apples and he likes to eat apples. එවැනි සම්බන්ධතාවයක් ඔබ කැමති නම් ඔබට ගොඩනගා ගන්නට පුළුවන්. Look at these sentences. There's a girl. The girl is telling something. What is she telling? ගැළමේ මොකක්ද කියන්නේ? She is telling that මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න. මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙම නැත්නම් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතියි. කලින් වතාවේ අපි කිව්වේ මම ඉංග්‍රීසි වලට කැමතියි කියන එක. I like English නේ කිව්වේ. හැබැයි මෙතනදී අපි කියන්නේ ඉගෙන ගන්න. ඉගෙන ගන්නවට මොකක්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? Oh, learn. එහෙනම් අපි කොහොමද කියන්නේ මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න. I like to learn English. I like to learn English. මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න. I like to learn English. ඒ වගේම තමයි මම කලින් කියලා දුන්නා වගේ ඔබ කැමති නම් I like to කියන form එක භාවිත කරන්නේ නැතුව ing form එකත් ඔබට භාවිත කරන්නට පුළුවන්. එතනදී වෙන්නේ I like learning English. I like to learn English. I like learning English. මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න. එයාලා කැමති ගීත ගායනා කරන්න. ඔයාලත් කැමතිද ගීත ගායනා කරන්න? එයාලා කැමති ගීත ගායනා කරන්න. They like to sing songs. They like to sing songs. එයාලා කැමති ගීත ගායනා කරන්න. They like to sing songs. This is a ing formation. They like singing songs. They like singing songs. This is about saman. Saman monohara hari dekata kemathi. Saman kemathi sindu ahanna. Saman kemathi sindu ahanna. Saman sindu ahanna kemathi. Saman apita bhavitha karanna puluwanda like kiyana swarupaya? Baha. You can't use like formation there because saman is singular. So that you have to use likes formation there. Saman likes to listen to songs. Someone likes to listen to songs. If not, you can express your idea. Someone likes listening to songs. Someone likes listening to songs. Someone kemathi sindu ahanna. This is about mangala. Me mangala sambandhen deyak. Mangala kemathi oyata udaw karanna. Api katha karana kota kiyanne mangala oyata udaw karanna kemathi. Mangala. Mangala kiyana wacana gattan passe that is a singular subject. You can start the idea with Mangala. Then Mangala likes to help you. Mangala likes to help you. If not, you can express your idea like this. Mangala likes helping you. Mangala likes helping you. The first one is Mangala likes to help you. The second one is Mangala likes helping you. Mangala kemathi wata udaw karanna. All right. Just look at this. Api balamu mema likes dislikes samaga kriya padayak bhavitha wana vita kohomada e api nathyana arthayen prakasha karanne kiyala. Ekeni mono hari deyak karanna kemathi naha kiyala kiyanne kohomada?
This is very easy. You can use a plural subject. ඔබට බහුවචන කතෘ කෙනෙක් භාවිතා කරන්නට පුළුවන්. I, you, we, they, teachers, Nimal and Kamal. Then you can use don't like. මේ don't හැදෙන්නේ do කියන වචනයට, එහෙම නැත්නම් do කියන පදයට not කියන වචනය එකතු වෙලා. Do not. The short formation is don't. Don't. I don't like. You don't like. We don't like. They don't like. Teachers don't like. Nimal and Kamal don't like. එනං මම කැමති නෑ. I don't like. ඔබ කැමති නෑ. You don't like. අපි කැමති නෑ. We don't like. ඔවුන් කැමති නෑ. They don't like. ගුරුවරු කැමති නෑ. Teachers don't like. නිමල් සහ කමල් කැමති නෑ. නිමල් and Kamal don't like. එහෙනම් අකමැති දේවල් කැමති නෑ කියලා කියන්නේ don't like කියන ස්වරූපයේ plural subjects භාවිතා කරමින්. හරි. I don't like. මම කැමති නෑ. එහෙනම් කෙනෙක්ට අහන්න පුළුවන් මොනවටද කැමති නැත්තේ? I don't like. මෙන්න තියෙන උත්තර දෙකක්. I don't like. Once again you have to use a two verb or you can use the verb plus ing formation. නැවතත් අපි අර කලින් කතා කරා වගේම ඔබට two verb එකක් එහෙම නැත්නම් verb එකක් සමග ing ස්වරූපයක් භාවිත කරන්නට පුළුවන්. උදාහරණයක් ගත්තොත් I don't like eating cake. I don't like to eat cake. Look at this. We don't like to play cricket. අපි cricket සෙල්ලම් කරන්න කැමති නෑ. We don't like to play cricket. The next one is we don't like playing cricket. We don't like playing cricket. මේ දෙකේම එන්නේ එකම තේරුම. හැබැයි වාක්‍ය ලියන්න පුළුවන් රටා දෙකක් මෙතන තියෙනවා. එකක් don't like to play, අනිත් එක don't like playing කියන ස්වරූපය. Okay. Then let's see how we have to make the negative formations using singular subjects. අපි බලමු අපි කොහොමද නැති යන අර්ථය කැමති නැහැ කියන එක singular subject එකක් එක භාවිත කරන්න කියන එක. There are some singular subjects here. You can see them. First one is he. He, she, it, doctor, Nimal. All these subjects are singular. Then, with the plural subjects we used, I don't like, we don't like, you don't like. Plural subjects ek api bhavitha kare, I don't like kiyanne kane, we don't like kiyanne kane. Habai metana thiyena singular subjects ek apita. He don't like කියන්න පුළුවන්ද? She doesn't like කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් he don't like කියන්න පුළුවන්ද? Right. නිවැරදි ස්වරූපය තමයි doesn't like කියන ස්වරූපය. Does not කියන වචන දෙක එකතු වෙලා හැදෙනවා doesn't කියන short form එක. එහෙනම් he කියන්නේ singular. Doesn't කියන ස්වරූපය තමයි මේ කියන he කියන එහෙම නැත්නම් මේ singular subjects සමග එකතු වන්නේ. He doesn't like. Oh, kemathi nae. Aya kemathi nae. She doesn't like. Who kemathi nae. It doesn't like. Doctor kemathi nae. Doctor doesn't like. Nimal kemathi nae. Nimal doesn't like. He doesn't like. Api balamu, ohu monotada kemathi nae kiyala. Api kohomada kiyanne, ohu monohari deekata kemathi nae kiyala kriya padayak bhavithaye. කලින් තිබුණා වගේම තමයි. This is very easy. What you have to do is you can use to plus a verb in base formation or else you can use a verb plus ing formation. ඔබට මෙන්න මේ කියන ස්වරූප දෙක භාවිත කරන්නට පුළුවන් doesn't like සමගත්. ඒ ස්වරූප දෙක තමයි to සමග ක්‍රියාපදයක මූලික ස්වරූපය. එහෙම නැත්නම් කෙලිම ක්‍රියාපදයක් භාවිත කරන්නට පුළුවන් එම ක්‍රියාපදයේ ing ස්වරූපය සමග. Right. Look at these two examples. He doesn't like to play cricket.
He doesn't like to play cricket. මොකක්ද මේ වාක්‍යයේ තේරුම? ඔහු ක්‍රිකට් සෙල්ලම් කරන්නට කැමති නැහැ. එහෙම නැත්නම් අපි කියනවා ඔහු ක්‍රිකට් ගහන්න කැමති නැහැ. He doesn't like playing cricket. මෙම වාක්‍යනොත් කියවෙන්නේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරන්නට කැමති නැහැ කියන එක. He doesn't like to play cricket. He doesn't like playing cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරන්නට කැමති නැහැ. Right. This is a summary of the negative form. මේ තමයි negative form එකේ summary එක. You can start any idea with the subject. You can use don't like or doesn't like. ඔබට පුළුවන් subject එකක් එක්ක don't like or doesn't like භාවිතා කරන්න. Subject එක plural නම් ඔබට don't like භාවිතා කරන්නට සිද්ධ වෙනවා. Subject එක singular නම් ඔබට භාවිතා කරන්නට සිද්ධ වෙන්නේ doesn't like කියන ස්වරූපය. Subject, don't like or doesn't like. Then you have two options. Option number one, you can use to plus a verb in base formation. So you can use a verb plus ing formation. මෙන්න මේ කියන ස්වරූප දෙක තමයි මම මොන හරි දෙයකට කැමති නැහැ, ඇය මොන හරි දෙයකට කැමති නැහැ. මෙවැනි වාක්‍ය කියන්නට භාවිතා කරන්නේ. Look at this. I don't like to eat apples. මම apple කන්න කැමති නැහැ. I don't like to eat apples. I don't like eating apples. මේ වාක්‍යෙත් කියන්නේ මම apple කන්න කැමති නැහැ. I don't like to eat apples. I don't like eating apples. But this is a singular formation. He doesn't like to eat apples. He doesn't like to eat apples. Oh, you can use he doesn't like eating apples. He doesn't like eating apples. ඔබට පැහැදිලි ඇති මෙතනින් බහුවචන ස්වරූපය මොකක්ද? ඒකවචන ස්වරූපය මොකක්ද කියන එක. There are a few people here. They say අපි කැමති නැහැ හේයන්න. අපි හේයන්න කැමති නැහැ. We don't like to go there. We don't like to go there. අපි හේයන්න කැමති නැහැ. අපි කැමති නැහැ හේයන්න. We don't like to go there. If not, you can tell the same idea, express the same idea using we don't like going there. We don't like going there. There are two options. We don't like to go there. Api heyanna kemathi na. Or you can use we don't like going there. Api kemathi na heyanna. Mama kemathi na mas kanna. මම මස් කන්න කැමති නෑ. What is the possible answer here? Yes. Mama, I don't like to eat meat. I don't like to eat meat. I කියන්නේ බහුවචනයක්. එහෙනම් අපිට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ don't like කියන ස්වරූපය. I don't like to eat meat. එහෙම නැත්නම් ඔබට භාවිතා කරන්නට පුළුවන් you can use this formation as well. I don't like eating meat. I don't like eating meat. I don't like to eat meat. I don't like eating meat. Nimal kemathi na oyat ekka katha karanna. Nimal kemathi na oya ekka katha karanna. Oya ekka katha karanna Nimal kemathi na. Nimal ekka singular ehema naththam ekavachana subject ekak. Apita bhavitha karannata siddha wenna doesn't kiyana swarupaya. Nimal doesn't like to talk with you. Nimal doesn't like to talk with you. Nimal doesn't like to talk with you. Nimal kemathi naha oyat ekka katha karanna. Nimal doesn't like to talk with you. The second formation is Nimal doesn't like talking with you. Nimal doesn't like talking with you. Nimal kemathi naha oyat ekka katha karanna. Aya kemathi naha eka karanna. Aya kemathi naha eka karanna. Aya. That's a singular subject so that you have to use doesn't like formation. She doesn't like to do it. She doesn't like to do it. She doesn't like to do it. Aya kemathi naha eka karanna. She doesn't like to do it. The second formation is she doesn't like doing it. She doesn't like doing it. She doesn't like to do it. She doesn't like doing it. Aya kemathi naha eka karanna. Right. අපි බලමු කොහොමද නිවැරදිව
ක්‍රියාපදයක් භාවිතයෙන් අපි යම් දෙයක් කරන්නට කැමතිද කියලා ප්‍රශ්නයක් අහන්නේ. ඔයා ඇපල් කන්න කැමතිද? කලින් වතාවේ අපි ඇහුවේ ඔයා ඇපල් වලට කැමතිද? ඔයා ඇපල් කන්න කැමතිද? ඔයා ඉංග්‍රීසි කතා කරන්න කැමතිද? Right. This is how you have to make the question formation. You have to start your idea with do if you are using a plural subject. ඔබ බහුවචන කතෘ කෙනෙක් යොදා ගන්නව නම් වාක්‍යයේදී ඔබ අහන්නේ ප්‍රශ්නයක් නම් ඔබ වාක්‍යයේ මුලට do කියන පදය යොදා ගන්නට ඕනේ. Do I like? Do you like? Do we like? Do they like? Do teachers like? Do Nimal and Kamal like? ඔයා කැමතිද? Do you like? අපි කැමතිද? Do we like? මම කැමතිද? Do I like? ගුරුවරුන් කැමතිද? Do teachers like? Nimal සහ Kamal කැමතිද? Do Nimal and Kamal like? Right. This is how you have to use a singular formation. මෙන්න මෙහෙම තමයි ඔබට singular ඒකවචන ස්වරූපය භාවිත කරන්නට සිද්ධ වෙන්නේ. ඔබට මතක ඇති අපි හැම වෙලේම ඒකවචන ස්වරූපය භාවිත කරන විට භාවිත කරේ does කියන ස්වරූපයනේ. So we have to take does and we have to use this first of all when we are writing a sentence. Does he like? Does she like? Does it like? Does the doctor like? Does Nimal like? Right. Do you like කියවට විතරක් බෑ. Does Nimal like කියවට විතරක් බෑ. වාක්‍ය සම්පූර්ණ වාක්‍යයක් වෙන්නට අවශ්‍ය නම් මෙන්න මේ කියන ස්වරූපය ඔබට නිවැරදිව භාවිත කරන්නට සිද්ධ වෙනවා. Do you like? ඔබ කැමතිද? එහෙනම් ඔබට කියන්නට සිද්ධ වෙනවා, ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා කැමති මොනවටද කියන එක. Does Nimal like? Nimal කැමතිද? එහෙනම් අපිට අහන්න වෙනවා Nimal කැමති මොනවටද කියන එක. So it's very easy. You can start your ideas with do or does. Then you can use a subject. There are two options you can go for. Number one is plural subject. Number two is a singular subject. Do you like? ඔබ කැමතිද? එහෙනම් ඊට පස්සේ ඔබට භාවිත කරන්නට පුළුවන් ක්‍රියාපදයක් verb එකක්. All right. Do you like? Does Nimal like? කීවට විතරක් ඔබට ප්‍රශ්නයක් නිවැරදිව අහන්නට බෑ. හේතුව ඔබට පේනවා ඇති to කියලා තියෙන මේ verb ස්වරූපය සහ verb ing ස්වරූපය මේ ස්වරූප දෙක නැතුව ඔබට ප්‍රශ්නයක් අහන්නට බෑ ක්‍රියාපදයක් මාර්ගයේ. උදාහරණයක් ගත්තොත් එම ඔයා කැමතිද අයිස්ක්‍රීම් කන්න? එහෙනම් එන්න ඕනේ උත්තරය තමයි Do you like to eat ice cream? හේතුව to එකත් එක්ක දාන්න වෙන්නේ අපිට ක්‍රියාපදය මූලික ස්වරූපයෙන්. Do you like to eat ice cream? Do you like to eat ice cream? Do you like to eat ice cream? හරි. අපි එම වාක්‍යෙම සිංගියුලර් ෆෝම් එකට ගමු. අපි අහනවා නිමාලි කැමතිද අයිස්ක්‍රීම් කන්න? එහෙනම් නිමාලි කියන්නේ ඒක වචනයක්. අපිට වඩාත්ම භාවිත කරන්න සුදුසු පදය තමයි does කියන පදය. Then the possible answer is does Nimali. Does Nimali like ද භාවිත කරන්නට අපිට සිද්ධ වෙන්නේ likes ද? Does Nimali likes? No. එහෙම භාවිත කරන්නට බෑ. Does Nimali like කියන ස්වරූපය තමයි නිවැරදි ස්වරූපය. Does Nimali like to eat ice cream? Does Nimali like to eat ice cream? First one was do you like to eat ice cream? The second one is does Nimali like to eat ice cream? ඒක ක්‍රියාපදයක් අපි භාවිත කරා to කියන ස්වරූපයත් එක්ක. මීළඟට අපි බලමු කොහොමද ක්‍රියාපදයක් ing ස්වරූපයෙන් භාවිත කරන්නේ like කියන ස්වරූපයත් එක්ක. Right. අපි අර example එකම ගමු. Do you like eating ice cream? Do you like eating ice cream? ඔබ ice cream කන්න කැමතිද? කලින් වතාවේදී කියපු වාක්‍යයේ තේරුම එහෙම තමයි. හැබැයි වාක්‍ය රටා දෙකක්.
Do you like to eat ice cream? කලින් වතාවේ කිව්වේ. හැබැයි මේ වතාවේ අපි කියන්නේ Do you like eating ice cream? Right. What about Nimali? බලමු Nimali කෙනා. Nimali කැමතිද ice cream කන්න? කලින් වතාවේ අපි කිව්වේ Does Nimali like to eat ice cream? හැබැයි මේ වතාවේ අපිට කරන්න සිද්ධ වෙන්නේ Does Nimali like eating ice cream? Does Nimali like eating ice cream? Right. Just look at these sentences. Do you like to play cricket? ඔබ ක්‍රිකට් සෙල්ලම් කරන්නට කැමතිද? Do you like to play cricket? ඔබ ක්‍රිකට් සෙල්ලම් කරන්නට කැමතිද? Next one. Does she like to play cricket? Does she like to play cricket? Does she like to play cricket? ඇය ක්‍රිකට් සෙල්ලම් කරන්නට කැමතිද? The second option is Do you like playing cricket? Do you like playing cricket? මෙතන like එකත් එක්ක ing වෙලා තියෙන verb එක. Do you like playing cricket? Does she like playing cricket? Does she like playing cricket? Do you like to play cricket? Do you like playing cricket? Does she like to play cricket? Does she like playing cricket? This is how you have to come up with the question formations. Look at these questions. There's a man asking a question from a girl. ඔයා කැමතිද එහෙ යන්න? ඔයා එහෙ යන්න කැමතිද? එහෙනම් අපිට වාක්‍ය පටන් ගන්න වෙන්නේ do වලින්ද does වලින්ද? ඔයා ඔබ you කියන පදයනේ. එහෙනම් ඒක බහුවචන පදයක්. Then you can start your idea with do. Do you like to go there? Do you like to go there? Do you like to go there? ඔයා කැමතිද එහෙ යන්න? Do you like to go there? If not, you can ask a question. Do you like going there? Do you like going there? Do you like going there? ඔයා කැමතිද එහෙ යන්න? ඔයා එහෙ යන්න කැමතිද? ආකාර දෙකකින් අහන්න පුළුවන් එකම තේරුම තමයි තියෙන්නේ වාක්‍ය රටා දෙකක්. Do you like to go there? Do you like going there? ඔයා කැමතිද එහෙ යන්න? එයාලා කැමතිද ඇපල් කන්න? එයාලා ඇපල් කන්න කැමතිද? එයාලා දේනේ අපිට භාවිත කරන්න සිද්ධ වෙන වචනය තමයි දේ කියන වචනය. එහෙනම් ඒක බහුවචනයක්. So you can start your idea with do. Do they like to eat apples? Do they like to eat apples? Do they like to eat apples? එයාලා කැමතිද ඇපල් කන්න? Do they like to eat apples? Do they like eating apples? Do they like eating apples? එයාලා කැමතිද ඇපල් කන්න? Do they like to eat apples? Do they like eating apples? This is how you have to express your ideas. Right. ඇය කැමතිද රැකියාවක් කරන්න? ඇය රැකියාවක් කරන්න කැමතිද? ඇය කැමතිද රැකියාවක් කරන්න? Right. You have to start your idea with does because the subject is singular here. She කියන පදය ඒකවචන පදයක් හින්දා ඔබට වාක්‍ය පටන් ගන්නට වෙන්නේ does කියන පදයෙන්. ඇය කැමතිද රැකියාවක් කරන්න? Does she like to do a job? Does she like to do a job? Does she like to do a job? ඇය කැමතිද රැකියාවක් කරන්න? Does she like to do a job? මොකක්ද අපිට අහන්න පුළුවන් අනිත් ක්‍රමය? Does she like doing a job? Does she like doing a job? ඇය කැමතිද රැකියාවක් කරන්න? Right. This is very easy. This is a summary. අපි කීවා මෙම පාඩම පටන් ගන්නකොට මේ පාඩම තමයි likes එහෙම නැත්නම් dislikes වල දෙවෙනි කොටස කියලා. ඔබට පේනවා ඇති අපි කතා කරපු පළවෙනි ස්වරූපයේ පළවෙනි කොටසෙන් සහ දෙවෙනි කොටසෙන් කතා කරපු සියලුම දේවල් වල සාරාංශයක් තමයි මෙතන තියෙන්නේ. ඔබ කතා කරන විට, ලියන විට ඕනෑම කැමති දෙයක් අකමැති දෙයක් ප්‍රකාශ කිරීමේදී සබ්ජෙක්ට් එකකින් වාක්‍ය පටන් ගන්න. ඔබ දන්නවා කොහොමද සබ්ජෙක්ට් එක බෙදෙන්නේ. ඒක වචනයක් වෙන්න පුළුවන්, බහුවචනයක් වෙන්න පුළුවන්. ඔබ ගැළපෙන ආකාරයට ලයික් හෝ ඩිස්ලයික් එහෙම නැත්නම් ලයික් හෝ ලයික්ස් කියන වචනේ භාවිත කරන්න. ඔබට පුළුවන් නාම පදයක් නවුන් එකක් භාවිත කරන්න. එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් භාවිත කරන්න.
එහෙමත් නැත්නම් අද කියලා දුන්න two verb එකක් භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබට ක්‍රියාපදයක් එහි ing ස්වරූපයෙන් භාවිතා කරන්නට පුළුවන්. Okay, there are different ways to say likes and dislikes in English. මේ විදිය විතරක් නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවේ තවත් කීප ආකාරයක්ම තියෙනවා. ඔබ කැමති අකමැති දේවල් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. What are the ways? I like chocolate. I like chocolate. I love chocolate. I love chocolate. I like chocolate. I love chocolate. I am fond of chocolate. I am fond of chocolate. මෙතන වචන තුනක් තියෙනවා. ඒ වචන තුන තමයි highlight කරලා තියෙන රතු පාටේ. Like කියන වචනේ, love කියන වචනේ, I am fond of කියන වචනේ. මේ වගේනුත් කියන්නේ මම මොනව හරි දෙයකට කැමතියි කියන එක. චොක්ලට් කියන වචනය නාම පදයක්. එහෙනම් මම චොක්ලට් වලට කැමතියි කියලා කියන්න පුළුවන් ආකාර කීපයක් තමයි මෙතන තියෙන්නේ. I like chocolate. I love chocolate. I am fond of chocolate. This is very easy. ඒ වගේම තමයි ඔබට ක්‍රියාපදයක් භාවිතා කරන්නටත් පුළුවන්. මෙන්න මේ වගේ. I like eating chocolate. මේ ස්වරූපය අපි ඔබට දැනටම කියලා දීලා කියන්නේ. I like eating chocolate. I love eating chocolate. I am fond of eating chocolate. කලින් වතාවදී අපි භාවිතා කරේ මේ ඔබට දම්පාටින් පේන වචන ටික භාවිතා කරන්නේ නැතුව. ඒ කියන්නේ ක්‍රියාපදයක් භාවිතා කරන්නේ නැතුව තමයි කෙලින්ම I like chocolate කියලා කිව්වේ. හැබැයි මේ මොහොතේ අපි භාවිතා කරලා තියෙන්නේ I like eating ක්‍රියාපදයක් ing ස්වරූපයෙන් භාවිත කරලා තියෙනවා. I like eating chocolate. I love eating chocolate. I am fond of eating chocolate. This is how you have to say I like something in a different manner. Next one. I enjoy eating chocolate. I enjoy eating chocolate. මේ කියන්නේ මම චොක්ලට් කන්න කැමතියි කියන එක. Different ways to say like and dislike in English. කැමති අකමැති දේවල් කියන්න විවිධාකාර ස්වරූප තියෙනවා. ඒ ස්වරූප වලින් කීප ස්වරූපයක් තමයි මම දැන් ඔබට තවදුරටත් කියලා දෙන්නට මේ යන්නේ. I don't like chocolate. මම chocolate වලට කැමති නැහැ. I hate chocolate. I hate chocolate. මේනුත් කියවෙන්නේ මම chocolate වලට කැමති නැහැ කියන දේ. I hate chocolate. I dislike chocolate. I dislike chocolate. Right. ඒ වගේම තමයි මෙන්න මේ ing ස්වරූප ටිකත් අපිට භාවිතා කරන්නට පුළුවන්. I don't like eating chocolate. I don't like eating chocolate. මෙම ස්වරූපය මීට කලින් අපි ඔබට කියලා දීලා තියෙනවා. I dislike eating chocolate. Dislike කියලා කියන්නේ කැමති නැහැ, අකමැති කියන එක. I dislike eating chocolate. I hate eating chocolate. I hate eating chocolate. Okay. I hope that you understood the lesson very well. Complete your exercises and proceed to the next lesson. Thank you.